දුෂේන මියුරංග කියන නර්තනයට උපන් දක්ෂතාවයන් පෙන්වූ කෙනෙක්. එහෙත් අද වනකොට අය බොහෝ දෙනාගේ හදවත දිනාගෙන තියෙන රංගන ශිල්පිනියක් විදියට. අයට අවුරුදු දෙකහමාරක් වගේ කාලයක් කලාව තුළ නිහඬ චරිතයක් වුණා. ඒත් නැවත අය ප්‍රේක්ෂකයන් අතරේ කතාබහ වන චරිතයක් බවට පත්වෙනවා. ඒ පාර දිගේ ටෙලි නාට්‍ය හරහා බොහෝ විට නාට්‍යයක ප්‍රධාන චරිතයට හිමවෙන්න පෙම්මතියගේ චරිතයක් වෙද්දි බන්ටි චරිතය ඊට හාත්පසින්ම වෙනස්. ඉතින් ඒ වෙනස නිසාම දුෂේනි බන්ටිගේ චරිතයට කැමති වුණ බවයි මාධ්‍යයට කියලා තිබුණේ. පාර දිගේ බන්ටි කියන්නේ අයට අභියෝගාත්මක චරිතයක්. ඒ නිසාම ඒකෙන් අපි අයගේ මහන්න හිතුවා. ඔව් මේ චරිතය හරිම වෙනස්. මොකද බන්ටිගේ ඇඳුම් පැළඳුම් කතා විලාසය ඇවිදින විදිහ මේ සේරම ගොඩක් වෙනස්. මට ඒකට හුරු වෙන එක අභියෝගයක් වුණා. හැබැයි මම ඒ අභියෝගය බාරගත්තා. මම ගොඩක් දේවල් මේ චරිතයට එකතු කරගත්තා. ගොඩක් දේවල් හොයලා බැලුවා. ඉතින් මම මහන්සි වුණ තරමට අද ප්‍රේක්ෂකයන් මට ආදරය කරන්න පටන් අරන්. අපි එක පවුලක් වගේ තමයි මේ කතාව ඇතුළේ වැඩ කරන්නේ. හැමෝම හැම චරිතයකටම සාධාරණයක් ඉෂ්ට කරනවා. මට හිතෙනවා කාලයක් මම නිහඬ වුණත් මට හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න පුළුවන් වුණා කියලා. ලංකාවේ හිටියේ නැතත් ලංකාවට ආවට පස්සේ මට මේ ලැබුණ චරිතය ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. කියන්න මොනි මම ඉන්දියාවට ගියෙත් නිර්මාණ කටයුතු වගයක් සඳහාම තමා. දුෂේන කියන්නේ තම හැකියාවට උපරිම වටිනාකමක් දෙන කෙනෙක්. ඒ නිසාම අය නිර්මාණ සඳහා ඉල්ලන මිලද ගොඩක් වැඩි. මාව ඕනි නම් යම්කිසි නිර්මාණයකට ඒකට මම කියන මිල මට දෙන්න ඕනේ. මම කියන මිල දෙන්න බැරි නිර්මාණ වලින් මම ඈත් වුණා. හැබැයි මගේ වටිනාකම දෙන්න පුළුවන් අය මාව නිර්මාණ වලට එකතු කරගත්තා. මගේ වටිනාකම දන්න අය මගේ ගාන ගෙවලා ගන්නවා. ආදරය ගැන නම් අය කිව්වේ මේ වගේ අදහසක්. ආදර යෝජනා ගොඩක් එනවා. හැබැයි මම කැමති මගේ විදිහට ජීවත් වෙන්න. අය දැන්ට ඇගේ වෘත්තියට සහ ඇයට පමණක් ආදරය කරන බවයි අය අවුරුදු දෙකක පමණ සිට පෙම්මතියක් නොවන බවත් අප සමග වැඩදුරටත් කියා සිටියේ.